සුබ දවසක් වේවා ආදරම් මේ තාත්තේපුත එදුවේ. මිනිස්සෙගේ ජීවිතයේ ඇතුලේ මේ කටින් පිටවෙන වචනය හරි ප්‍රබලයි. ඒ නිසා තමයි මේ මිනිස්සු උත්සාහ කරන්නේ සත්තුංගලව්වලත් දැන් මේ කතා කරව ගන්න හදනවා. ගිරව්වලව්වල කතා කරවන්න හදනවා. බල්ලංගලව්වලත් කතා කරවන්න හදනවා. ඉතින් ඔය ටැලන්ට් ෂෝස් වලට බල්ලන් මේ මොදි පූසන්ව කුරුල්ලන්ව අරගෙන ඇවිල්ලා නේ ඒගොල්ලන් ඉදිරිපත් කරනවා මෙන්න මේගොල්ලන්ට කතා කරන්න පුළුවන් කියලා. රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ මේ කතා කරන්න පුළුවන් වීම ලොකු වාසනාවක්. මොකද එකක් ඔබට මට ඔබේ මගේ අදහස් පැහැදිලිව තවත් එක්කෙනෙකුට කියන්නට පුළුවන්. එතකොට මේ පැහැදිලිව කියනවා විතරක් නෙමෙයි යම්කිසි පුද්ගලයෙක්ගේ ජීවිතය සුවපත් කරන්නට පුළුවන්. ඒ වචන තුල මේ මොහොතේදී තියෙන මේ දුබලකම පහ කරලා දාන්න පුළුවන්. තමයි සුද්ධෝ බයිබලේ අපි අරගෙන බැලුවොත් මේ සුද්ධෝ බයිබලේ පුරාවටම දුවන ලස්සන වචනයක් තියෙනවා, කීවර්ඩ් එකක්. ඒ තමයි බිය නොවන්න. I am your God. මම ඔබේ දෙවිඳුන්. ඒ නිසා බය වෙන්න එපා. දැන් මේක මේ දිගින් දිගටම රත්රනම් මේ තාත්තේ පුතේ දුවේ බයිබලේ පුරාවටම යනවා. දැන් ඇයි ඒ යන්නේ කියලා අහුවොත් කරේ මේ මනුස්සයාගේ ජීවිතයේ ඔය වචනය ප්‍රබල විදියට නැවත වතාවක් ඒ මනුස්සයාව උඩ නැගිටව ගන්නවා. ඒ නිසා තමයි මට මතකයි සමහර වෙලාවට රත්රනම් මේ තාත්තේ පුතේ දුවේ සමහර patientsලා ආපුවාම රෝගීන් ආපුවාම ජීවිතේ නේ බිඳුවට වැටලා එන්නේ. ආපු මොහොතක කියනවා සමහර වෙලාවට බය වෙන්න එපා පුතේ, මේ ඔක්කොම හරියනවා, මේ හැම දෙයක්ම හරියනවා. ඒ නිසා බය වෙන්න එපා, සන්තෝෂයෙන් යන්න. දැන් අම්මේ තාත්තේ පුතේ දුවේ ලොකු බෙහෙතක් දීලා නැහැ, ලොකු තෙරපි එකක් කරලා නැහැ. නමුත් බය වෙන්න එපා, ඔයාගේ ප්‍රශ්නේ විසඳෙනවා, ඔයාගේ රෝගී සුවපත් වෙනවා, ඔයාගේ කරදරේ නෝට එළියට එන්න පුළුවන් කියන ඒ පුංචි දේ කිව්වට පස්සේ රත්රනම් මේ තාත්තේ පුතේ දුවේ එතනින් එහාට මුළු ජීවිතේම ආයේ නැගිටින්න පටන් ගන්නවා. නැගිටිනවා විතරක් නෙමෙයි ශාරීරිකව නැගිටිනවා, මානසිකව නැගිටිනවා, ඇතුලේ තියෙන ඕගන්ස් ටික වැඩ කරන්න පටන් ගන්නවා, හෝමෝන ටික වැඩ කරන්න පටන් ගන්නවා. ඒ නිසා මේ හැම දෙයක්ම එක මිනිස්සෙගේ ජීවිතයක නිමේෂයකින් තවත් පිටුවක් පෙරලන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි මිනිස්සෙක් දිහා බලලා කිව්වොත් කාරී ඔයාගේ කැත පේන්නේ නැද්ද, මේ හැටි ඇදිලා ගිහිලා තියෙන්නේ මොනවද, මේ කරුමයක්නේ නේ, ඔය මූසල මූණ මන් දකින්න කැමති නැහැ නේ, ඔයා මහා සාපයක්, ඔයා මේ අපේ ගෙදරට ආපු මහා කරදරයක්, වින්නැහියක්. මෙහෙම කියන්න පටන් ගත්තොත් කරේ මොකද වෙන්නේ, අර පුද්ගලයාගේ ජීවිතවල මේ මොහොතේදී පිහියක් අරගෙන ඇනලා මරන්න ඕනේ නැහැ, තුවක්කුවක් අරන් වෙඩි තියලා මරන්න ඕනේ නැහැ, වහකුප්පියක් අරගෙන දීලා මරන්න ඕනේ නැහැ. දන්නෙම නැතුව අර පුද්ගලයාගේ සිතද ගතද මනසද ආත්මයේද බුද්ධියද මේ ඔක්කෝම එකින් එක හීන වෙන්න පටන් ගන්නවා. ඉන්සා ජීවිතේ රත්රනම් මේ තාත්තේ පුතේ දුවේ මේ වචනයට පුළුවන් මේ මොහොතේදී ජීවත් කරවන්නත් විනාශ කරන්නත්. ඒ නිසා ඔබව මාව ස්වාමින් වහන්සේ මේ පුලෝතලයට බිහි කරලා තියෙන්නේ නේ, ඔබට මට නිදහස තියෙනවා ඕන දෙයක් කතා කරන්න කියලා. අනිත් මිනිසුන්ගේ ජීවිතවලට ඍණාත්මක දේ කියන්න නම් නෙමෙයි, ඒ වැද වැටලා ඉන්න මිනිස්යාගේ ජීවිතයට බලාපොරොත්තු වෙන නිසා අද ඔබ අරගෙන බැලුවොත් කාර්ය පොසිටිව් වේ ඔෆ් තින්කර්ස්ලා ධනාත්මක චින්තකයන්ව අරගෙන බැලුවොත්, මොටිවේටර්ස්ලා අරගෙන බැලුවොත් ලෝකේ පුරාවට ඒගොල්ලන්ට පිළිගැනීමක් තියෙන්නේ මේ මොහොතේ. ඔබට සාප වේවා, ඔබට හරියන්නේ නැහැ, ඔබ විනාශ වෙලා යන්න ඕනේ, ඔබට හෙන ගහන්න ඕනේ, එහෙම කියපු අය කවුරුවක්වත් ලෝකේ පිළිගන්නේ නැහැ. හැබැයි කවුරු හරි කියනවා නම් බය වෙන්න එපා, මෙහෙමම කරපුවම ඔක්කොම හරියනවා, මේ ප්‍රශ්නෙට විසඳුම මෙතන තියෙනවා, ඒ නිසා ඔබේ ජීවිතේට බලාපොරොත්තුවක් තියෙනවායි කියලා බලාපොරොත්තුවේ වචනයක් කවුරු හරි කතා කරොත් ඒගොල්ලන්ට ටිකට් එකක් දීලා ගෙන්න ගන්නවා. එහෙම කතා කරලා යන්න කියලා අපිට. ඒගොල්ලන්ට මේ මොහොතේ ආපුවම ෆැසිලිටිස් ඔක්කොම දීලා යනකොට පොකට් මනිත් දීලා යනවා. මේකත් අරගෙන යන්න thank you very much අපිට මේ ටික කියලා ගියාට කියලා. බලන්න ගියාම අම්මේ තාත්තේ පුතේ දුවේ මේ දන්න දෙයම තමයි කිව්වේ.
හැබැයි බලාපොරොත්තුවකුත් එක්ක යව්වා. එහෙනම් ඔබේ ජීවිතය ඇතුලේ බලාපොරොත්තුවේ වචන නිරන්තරයෙන්ම මිනිස්සුන්ට කතා කරන්න, ප්‍රාර්ථනාවක් ඇති කරන්න, සුතුවිල්ලක් ඇති කරන්න. එතකොට ඔබේ ගෙදර ඉන්න මහත්තයා සුවපත් වේවි, භාර්යාව සුවපත් වේවි, දරුවෝ සුවපත් වේවි, අම්මා තාත්තා සුවපත් වේවි, සමාජය සුවපත් වේවි, දේශය සුවපත් වේවි, මුළු ලෝකයේම සුවපත් වේවි. එහෙනම් එවැනි සුවේ බලයක් ඔබ ළඟ තියෙන බැවින් ඔබට ප්‍රාර්ථනා කරනවා එවැනි මහා ආදරේ කාර්යයක් කරන්න දේව ශක්තිය ලැබෙන්නයි කියලා. ඔබට ජේසු පිහිටයි.